මැට්ටියේ. නොකෝ, මාව දාලා යන්න හදන හොර ගෙඩිය. මැට්ටියේ මට ඉන්න බැරි වෙන්නේ. මේ එන්නකො රහසින් කියන්න. මොකද්ද? ඉක්මනට යන්න, නැත්නම් වර කලිත මෙමෙයි. හෙලෝ තාරකයා. ඔව් ඔව් ඔව්, මං අද කොහමරි ලයින් එක ගහගෙන ඉන්නම්. උඹ මං කියපු ටික තියන්න ඕනේ තැන්වලින් තියපන්. ඔව් ඔව් ඔව්, උඹ දන්නවනේ ඉතින් මං වැඩක් කරොත්. හරි හරි, මං උඹට ගෙවන්නම්. ඔව් ඔව් ඔව්, හරි හරි මචං, මං දන්නවා. ඔව් 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 ඔව්, හරි මචං, හරි මං තියනවා. හරි මං ටයිම් එකට එන්නම්. ඒකත් හරි. මෙයාට තිබිලා තියෙන පුදුම චූබරක්නේ. මේ කැලේ ඇතුළ සීතලත් වැඩේනේ, ඒ හින්දා වෙන්නේ නැති. දැන් නම් මටත් හරිම සීතලයි. මහා සීතල හුලඟක් එන්නේ. අහසත් ගොරෝනවා, වහිත් දන්නේ. අම්මා, පුදුම බරකින් නිදහස් වුනේ. දෙන්න වගේ යන්නේ රඹට හැලෙන්න. ඔය අහසත් ගොරවන්නේ, මේකට තමයි කියන්නේ දෙන දෙයිය ගෙටම ගෙනල්ලා දෙනවා කියලා. අපෝ යන්තම් ඇති බබා, මං ඒත් කල්පනා කළේ තාම කලේ ඉඳල නැද්ද කියලා. මෙයා කියන කතා. ඉතින් මං ඇත්තන කිව්වේ. දැන් කොච්චර වෙලාද ගිහිල්ලා? හරි හරි, ඉතින් ගියපු වැඩේ ඉවර කරගෙන එන්න එපැයි. දෙන්නේ යන්නේ සුදු දෙල් වෙන්න. වැහගෙන එනකොට ඔයා ලස්සන වැඩිද මන්දා. යන්නනේ යන්න, බොරු කාරයා. බොරු? මං ඇයි ඔයාට බොරු කියන්නේ? ඇත්තමයි මැනික. අනේ, ඔහොම කතා කරනකොට මට ලැජ්ජ හිතෙනවානේ. ලැජ්ජ හිතෙනවා? කොචුට්ටක් එන්නකො ළඟට. අනේ අයියේ, මට අමුත්තක් දැනෙනවානේ. ඔයා කවදාවත් මාව දාලා යන්නේ නැහැ නේද? අනේ අයියේ, මට බයයි. මොකටදනේ බය වෙන්නේ? විකාර නැතුව ඉන්න. අනික මං ඔයාව දාලා යන්න නම් මෙච්චර කටක් කාලා හොයාගන්න නෑනේ. විකාර කතා කරන්න එපා, මට කේන්ති යනවා. මං මෙච්චර ආදරය කරනවා, මගේ ආදරේ වාට දැනෙන්නේ නැද්ද? හරි හරි මැට්ටෝ, හරි හරි, අපි දෙන්නගෙම නහයත් අද වෙලා. චුට්ටක් ළඟට එන්නකෝ. පුදුම වේදනාවක් තියෙන්නේ. අම්මේ අම්මේ, කෙල්ල එනෝ වගේ. ඇයියකෝ, මෙච්චර කතා කරක් කන් ඇහෙන්නේ නැද්ද? අම්මේ, මොකද මේ කෙඳිරි ගන්නේ? මොකක් හරි අසනීපයක්ද ඔයට? මගේ මේ බෙල්ල හරවන්න බෑ පුතේ. නිදියුලුක්කුවද්ද කොහෙද? අම්මට කවුරු හරි ගැහුවද? මොකක්? මට කවුරු ගහන්නද? මට ගැහුවා නම් මම බලා ගන්න. මට ගැහපෙක මං කවදාකවත් අතෑරියෙත් නෑ. අම්ම, ආයෙත් මොකද්ද වුණා? දොස්තර මහත්තයා ගාවට යන්න වෙයිනේ. අයියෝ කෙල්ලේ, යමුනේද අපි බෙහෙත් ටිකක් ගන්න? අම්මා, අයියෝ. හරි හරි හරි, ඉතින් මේ ඕකට ඉතින් මේ කලබල වෙන්න ඕනේ නැහැ. මම විහිළුවක් කරේ. යන් අපි බෙහෙත් ටිකක් ගන්න. නිදි උලුක්කක් වෙන්නේ නැති. අම්මා නිකන් කලබලුනේ, ඇත්තටම කුටි කෑවා වගේනේ. අපි ගෙහින් බෙහෙත් ටිකක් අරන් වෙලාවට බොමු, ඕක ඇරිලා යයි. මේ එනකොට නම් එච්චර හොඳ නෑ. මේ නංගි, අපි ඉක්මනට යමු, නැත්නම් වාගේ ඇඳුම් තෙමුණුත් එහෙම ගෙදර යන්න හම්බෙන්නේ නෑ. මාර වැඩක් වෙන්නේ. අනික මේ වහින් වෙලාවට කැලවල් වල ඉන්න හොඳත් නෑ නංගි. මට හැමදේටම වඩා ඔයාව වටිනවා. ඔයා ඔච්චර ආදරෙයිද මට? ඔව් ඔව් මැට්ටියේ, ඉක්මනට යමු. පළවෙනි දවසේම මාර පරිප්පුවන්නේ සෙට් උනේ. ඒකනේ නංගි, බලමු තෙමි තෙමි යන්න. මාත් මේ එක තමයි නංගි කල්පනා කරේ.
මෙහෙම ගියොත් ඔයාට ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. මේ අර අර ඉස්සරහා පේන පොට් එක නම් හොඳයි වගේ නංගි. අප පොඩ්ඩක් නතර වෙමු මේ හරියෙන්. මෙහෙම යන්නත් බෑනේ. ඔයාගේ ඇඳුමත් වේලගෙන යන්න එපේ. හරි අයියේ. අපි නැවතිලා යමු. වෙන කරන්නම දෙයක් නැහැ තමා. ඉක්මනට යමු. නැත්තම් තවත් නාන්න වෙනවා. මාව නම් හොඳටම තෙමුණා. ඒක තමා. මෙතනවත් හම්බුනේ වෙලාවට නේද අයියේ? ඔව්වනේ. නැත්තම් ඔයා ගෙදර ගිහිල්ලා ඉවරයි. හලෝ ජනක. අඩේ රුවන්, උඹ කොහෙද මම මෙහෙ? අපේ තාත්තා මෙහෙ අලුතින් උඩලියක් දැම්මනේ. මේ රක්ෂිතෙත් ළඟින් තමයි මෙහෙ දැම්මේ. උඹ කොහෙද මෙහෙ? මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. අපි දෙන්න චුට්ටක් ඇවිදින්න ගියා. මහා වැස්සකට කොටුණානි බං. මාර අනාතවිල්ල කනාත වුනේ. අම්මා එහෙමද? නාලා ඉන්නේ දෙන්නමනේ. එහෙනම් මේ මං හොඳ රූම් එකක් දෙන්නම්. දෙන්නත් එක කියලා ඇඳුම් ටිකෙන් වේලගෙන කැම් පොඩ්ඩක් කාලේ මේ යමු. මේ මොන හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් මට කියන්න. මේ මං කාමරේට බඩු ටික එවන්නම්කෝ. ඔට්ටුවට නම් මනම් හැමදේම තියෙනවා. කැමති නම් ඉතින් නාගන්නවත් පුළුවන්. ඔය නංගිට ඇඳුම් ටිකෙන් වේලගන්න පුළුවන් කාමරේට යන්න. මේ රූම් අංක 2351. ඔයගොල්ලන්ට දෙන්නම්මා. ඒක විතරයි මචං ප්‍රීති ඉන්නේ. අඩෝ තැන්කියු බං තැන්කියු. මම මේ කල්පනා කරේ නංගිගේ ඇඳුම් කොහෙන්ද වේලගන්නේ කියලා. තැන්කියු මචං. හරි හරි එහෙනම් දෙන්න ගිහලා වැඩේ කරගන්නකෝ. ෂා අයියේ මේ කාමරේ ලස්සන. අපි දෙන්නට හදන ගෙදරත් මේ වගේම ලස්සනට හදාගමු. හාමෙනිකේ අපි එහෙම කරමුකෝ. කොයිතින් දැන් ඇඳුම් මාරු කරගන්නකෝ. ඔය සීතල ඇඳුම් ඇඳන් ඉන්න බෑනේ. ඕව අපි වේලෙන්න දාමු. අර ටවල් එකවත් ඇඳගන්න. අපේ අම්මා මට කියලා තියෙන්නේ ටවල් අඳින්න එපා කියලා. ඒවා කොටයිනේ. මං හැමදාම ගෙදරදී නාන්න අඳින්නේ චීත්තේ. හ්ම්. අනේ අයියේ මං වෙන එකක් මොකක් හරි අඳින්නම්කෝ. දිග එකක්. ඕක කඩන් වැටුණොත් ඔක්කොම ඉවරයි. මෙහෙ කොහොමද වෙන ඒවා හොයන්නේ? ඔයා ඔය තියෙන එක ඇඳගන්නකෝ. කඩන් වැටුනම්මුකෝ. අය මං බලන් ඉන්න වෙයි. මං ආන් අරහෙට යන්නම්. උච්චර ලැජ්ජ නම්. අනික ඉතින් මං දැක්කම මොකද වෙන්නේ? නැත්තා. හරි හරි මැනිකේ අපිට වෙලා නෑනේ. ඉක්මනට ඇඳුම් බේල ගන්න ඕන. අර කැඳගන්නකෝ. හ්ම්. ඔයා යන්න. ඔතනින් දොරත් වහගෙනම යන්න අයියේ. හොඳ ළමයා. තෙරෙටි තෙරෙටි. මේ වෙලාවේ උඹ මට කරේ ලොකු උදව්වක්. ඕක මොකද මචං? මේ ඉක්මනට ගිහිල්ලා ප්ලෑන් කරපු විදිහට වැඩේ කරගනි. අර උඹ කියපු විදිහටම වැඩ ටික ලෑස්ති කරලා ඇත්තේ. මං ඌට ඔක්කොම කියලා දුන්නා. දැන් පලයන් මචං. තැන්කියු බං. ටවල් එකත් නරකම නෑ. ආයෙත් මං දිගටම ටවල් මඳිනවා. මේක ඇඳා මාර ලුක් එකක් නේ මගේ තියෙන්නේ. වීඩියෝ එක නම් නියමෙටම ආවා මුල ඉඳලම. සුපිරි සුපිරි. අයියට කතා කරන්න ඕනි දැන්. එයාට මාව දැක්කම පුදුම හිතෙයි. අයියේ! කෝ මේ හොර ගෙඩියා. යන් යන් අම්ම ඉක්මනට. මොකද මේ අම්මට? අනේ දොස්තර මහත්තයෝ. මගේ මේ බෙල්ල එක එක්කමක් කැඩිලා. කෝ බලන්න. බෙල්ල ටිකක් උස්සන්නකෝ බලන්න. ඌ මොකද මේ? කවුරු හරි බෙල්ල මිරිකුවද? අනේ නෑ 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 දොස්තර මහත්තයෝ. නැති වෙන්න බෑනේ. මේ ඇඟිලි පාරවල් එහෙම තියෙන්නේ. මේක කාගේ හරි පහර දීමක් කියලා මට පේන්නේ. මේ අම්මා මොනව හරි හංගනව නේද? අනේ නෑ නෑ දොස්තර මහත්තයෝ. මගේ මේ මූණ එහෙම තදිසියලා තින්නේ. මේ ඇඳෙන් වැඩිලා. මේ ඇඳෙවිත් මේ වැඩිලා මහත්තයෝ. මට බේත් ටිකක් දෙන්නකෝ. ආහ් ආහ් හරි 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 හරි. මේ අම්මට හොඳයි නම් මට මොකෝ. මං දෙන්නම්කෝ බෙහෙත්. මේකට නංගිගේ ඇඳුම් ටික ඔක්කොම වේලගත්ත නේද? ඔව් මචං. උඹ මේ වෙලාවේ මට කරේ ලොකු උදව්වක්. ඇත්තටම උඹට පින් සිද්ධ වෙනවා මචං. හරි හරි බං. ඕක මොකද්ද? උඹලගින් වැඩේ කරගනින්නලකෝ. මේ එහෙනම් පරිස්සමට දෙයියන්ගේ පිටයි කියලා යන්න. මොන හරි තියෙනවා නම් කෝල් එකක් ගහපන් මචං. ජනකය දන්නවනේ ඕනි දෙයකට මේ මං ඉන්නවා. හරි? හරි මචං. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හරි ජයවා. යනවා අයියේ. හරි නංගි. ඒකෙල්ලත් ඉවරයි තමයි. අම්මේ අම්මේ. අයියේ අයියේ. මට ඇත්ත කියන්න. අම්මට කවුරු හරි ගැහුවා නේද? මටත් බෙල්ල දැක්ක ගමන් හිතුනේ කාගෙන් හරි ගුටි ගාලා කියලා තමයි.
අනේ මේ මට මේ අමාරුවෙන් ඉන්නේ. මම කේන්ති කත් යන්න දුන් ඵලයෙන් යන්න. මට ගහන්න කවුද දෙන්නේ? අය 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 අම්මා. කාගෙන් හරි ගුටි කාලා මෙතන මට සත්තම දාන්නේ. අය 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 අම්මා තමයි දැන් ඉතින්. මටයි තාත්තරයි තමයි ඔක්කොම සද්ද දාන්නේ. මේකේ සද්දේ. අම්මෝ. එහෙනම් මැනික ඔයා පරිස්සමට ගෙදර යන්න. හායේ අපි ආයෙත් දවසක යමු අයියේ ඒ කැලේට. ඒ කැලේ නම් ඇත්තරම ෂෝක්. මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම ගියා. හරි මැනිකේ හරි අපි යමු. දැන් යන්නකෝ ගෙදර හොඳ ළමයා වගේ. ඔයාව දාලා යන්න ලෝබයි වගේ මට. හරි දෙයියෝ මං ඉතින් වීඩියෝ කෝල් එකක් ගන්නම්. එතකොට ඔයාට මාව පේනවනේ. හරි දැන් මගේ හොඳ මැනික වගේ යන්නකෝ. මං යනවා අයියේ. ඔයාට මං ගොඩක් ආදරෙයි. පරිස්සමට ඉන්න. මගේ සුදු මහත්තයන ඔයා. Bye. Bye, Menike. Parisa Ming.